මේ රටේ මේ රටේ ඉතිහාසයේ මේ මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනකොට මේ රට බේරාගත්තේ හාමුදුරුවෝලා. සංඝ ශාසනය පාවිච්චි කරලා ඒක බේරගත්තා. එවැනි වකවානුවක් එවැනි අවස්ථාවක් නැවතත් එවිලා කියලා අපි හිතනවා. එනිසා අපි වැඩි හරියෙන් හැමෝම දන්න පරිදි මම නම් මෙතනට ආවේ නීතිය කාටත් සමානයි කියන තේමාව යටතේ. ඥානසාර හාමුදුරුවන්ට මේ නීතිය බලපානවා නම් මෙච්චර තදට අපි අපි ඉන්දු සම්මේලනයේ හැටියට අපි අපේ ජනතාවට පෙන්වුම් කරලා දිය යුතුයි කරුණක් තියෙනවා. ඒක තමයි මන්නාරමේ සිදුවිච්ච සිදුවීම. එක්තරා ඇමතිවරයෙක් ඒ හිටපු විනිසුරුතුමාගේ නිල නිවසට හිටක් පාර දුන්නා. මේනකම් කිසිම ඒ නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මේ රටේ නිකන් පෙට්ටි කඩයක් ගාපුවාම පොලිසියෙන් උසගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ ජීවනෝපාය කරන්න පෙට්ටි කඩයක් ගන්න බෑ. එහෙම ගෙවුවනම් නීතිය බලපානවා. එහෙම තියෙද්දි අක්කර 10 ගාණක් මේ රටේ ඉඩම් අත්පත් කරගෙන ඉලීගලි තමන්ගේ ජනතාවට බෙදා හරිපු ඒ ඇමතිවරයාට විරුද්ධව මේ නීතිය ක්‍රියාත්මක කරන්න තමයි අපි කියන්නේ. නීතිය කාටත් සමානයි නම් හිරුනිකාටත් සමානයි. හිරුනිකා පෑ දෙකකින් හිරුනිකා මන්ත්‍රීවරයාට පුළුවන් නම් අපයක් ලබා ගන්න අපේ හාමුදුරන්ට මොනවද මේ හේතුව? ඒ හේතුව මේක අපි රෙජියුම අපි අපිට අපිට දැනගන්න පුළුවන් කාරණාවක් තමයි. මේක කිසිම දෙයක් නැහැ. මේක දේශපාලන පරිගැනීමක්. இந்து සම්මේලනයේ හැටියට අපි මේක දකිනවා. හරි, ඔතන වැරද්දක් සිදු වුණා නම් ඒ නීතිය එක බලපානවා නම් ඒක අපිට විරුද්ධ අපි ඒක කතා කරන්නේ. මේ නීතිය පාවිච්චි කරලා පසුගිය කාලේ වැරද්දි කරපු හැමෝම අත්තරන් උඩ ගන්න කියලා තමයි இந்து සම්මේලනයේ හැටියට අපි ඉල්ලසින්නේ. මම இந்து සම්මේලනයේ සභාපති එන් අරුණ්කාන්ත්. ස්වේච්ඡාවෙන් අපිට කවුද බලපෑම? අපි ඇවිල්ලා අපිට තියෙන එකම රෙකවර්නේ ඇවිල්ලා මේ රටේ ඉන්න බෞද්ධ ජනතාව. බෞද්ධයන් තමන්ගේ අනන්‍යතාව කවදාරි නැති කරගත්තා නම් එවෙලෙම හින්දු ජනතාවගේ අනන්‍යතාව එවෙලෙම නැති වෙනවා. එවෙල හින්දු ජනතාවම නැති වෙනවා. එකක් මතක තියාගත්ත යුතුයි, මේ රටේ බෞද්ධයන් ඉන්නකම් විතරයි හින්දු අය ඉන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ඇඩ්‍රස් එක නැති වෙලා නඩත්කාරය නැති වෙලා යනවා හින්දු අය. එනිසා බෞද්ධ අයත් එක්ක මේ කලකිරීම වෙලා ඉන්න මේ වෙලාවේදී අපි අත්වල් බැඳගන්න කැමති. ඒකයි අපි මෙතන වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාම දන්න විදිහට බුදුබල සේනා සංවිධානයේ අපේ නායක කළබුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉතාමත් අවසරවන්ත ලෙස අද රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තියෙනවා. අත වශයෙන්ම ස්වාමීන් වහන්සේ එතෙන්දී කටයුතු කරේ තමන්ගේ පෞද්ගලික අරමුණු වලින් නෙමෙයි, මේ රටේ නිදහස වෙනුවෙන් කටයුතු කරපු ඒ රණවිරුවන් බේරා ගැනීම සඳහා තමයි හාමුදුරුවෝ අතින් ඒ වැරද්ද සිද්ධ වුණේ. ඒතර ඒ දේ කිරීම තුළින් අද ඒ වැරදි වගේ වැරදි කරපු බොහෝ අය නිදහස් කළා තියෙද්දි ස්වාමීන් වහන්සේ මේ විදියට හිර කළ තිබෙන පිළිබඳ අපි කනගාටුටපත් වුණා. අපි මුලින්ම කළේ අපේ හාමුදුරන්ගේ අම්මා බලන්න ගියා. ගිහිල්ලා කිව්වා හාමුදුරනේ හාමුදුරුවෝ සනීපෙන් ඉන්නවා, බය වෙන්න එපා, කලබල වෙන්න එපා, අසනීප වෙන්න එපා. ඒ අනුව ඒ ගියාම අපේ මෑණියෝ ඉල්ලීමක් කරා අපෙන්, මට අවශ්‍යයි දළදා හාමුදුර ගාවට ගිහිල්ලා මගේ දරුවව, ඒ විතරක් නෙමේ රණවිරුවන්, ඒ විතරක් නෙමේ මේ බුද්ධ ශාසනය, සිංහල ජාතිය මේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඒ ඉල්ලීම කරන්න තමයි අපි අද අපි මේ ස්ථානට ආවේ. ඒකම මහනුවර තරුණ පිරිසක් සූදානම් කරලා තියෙනවා. අස්සන්
ලක්ෂ 25ක් ගන්න ඥානසාර හාමුදුරුව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒ කටයුත්තත් සිද්ධ වෙනවා. ඒ වගේම තවත් තරුණ පිරිසක් අද නායකත්වය දෙනවා. මේ අපේ ගෞරවනීය හාමුදුරුවරුන්ට කරන මේ හානියට බුද්ධ ධර්මයට කරන හානිය බුද්ධ ශාසනයට හානියට විරෝධය ප්‍රකාශ කිරීමක් හැටියට හිසමුඩු කරන්න. සංකේතාත්මකව. ඉතින් අපි ඒ කටයුතු කරන්න තමයි මේ ස්ථානට ආවේ. ඒක අපි විශ්වාස කරනවා මේ කටයුතු මේ විදියටම හැම ගමකම හැම නගරයකම විහාරස්ථානවල පූජා ස්ථානවල කරන්න අපේ තරුණයෝ අපේ සමාජිකයෝ අපේ හිතවත් පිරිස කටයුතු කරාවි කියලා. ඒ වගේ අපි මේ අවස්ථාවේ දල්ලා හමුදුරංගේ ඉදිරියේ අපි ඉල්ලා සිටිනවා මේ රටේ තියෙන සියලු ජනතාවගෙන් මේ හාමුදුරුවන්ට කරපු අපරාධයට මේ හාමුදුරුව සිහිපත් කරන්නට අවශ්‍ය කුමන්ත්‍රණ කරපු සියලු දෙනාටම එරෙහිව මේ වර්ෂයේ පැවැත්වෙන නිදහස් දින උත්සවය සමරන්න එපා. අපේ රණවිරුවෝ හිරේ දාලා අපේ හාමුදුරුවෝ හිරේ දාලා අපේ කවුරුවත් මේ නිදහස් දිනේ සමරන්න එපා කියන කාරණය මේ අවස්ථාවේදී රජයේ මේ අවස්ථාවේදී මේ රජයට විරෝධය ප්‍රකාශ කිරීමක් හැටියට සියලු දෙනාගේම ඉල්ලා